ජාතික ජනබලවේගයේ සංවිධාන කළ ජනරැලියක් එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර නගරයේදී පැවැත්වුණා. මාස 3න් 3ට 60% බෝනස් පොලියක් හිමි කරගන්න. අලුත් මෙල්බන් ක්‍රීම් ක්‍රැකර් වැඩි ක්‍රීම් රසක් රස බ්‍රේක් එකක්. අනුර කුමාර දිසානායක සහෝදරයා මේ ක්‍රීඩාංගණයට සම්ප්‍රාප්ත වෙන මොහොත අපිට තව තියෙන දවස් කීයද? දවස් 6යි. 7 වෙනි දවසේ ඡන්දේ මේ වෙනකොට මේ මැතිවරණ සටන බොහොම උණුසුම්ලා තියෙන. රණී වික්‍රමසිංහ උදේට එකක් කියනවා, දවල්ට තව බරුවක් කියනවා. දැන් ඔලෝ ඉස්සල්ලා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආපහු මේගොල්ලෝ සාකච්ඡා කරන්නේ, මේගොල්ලෝ මේ ගිවිසුම් එකඟතාවයන් වෙනස් කරන්නේ, ඒවා පිළිබඳව කතා කරන්න බෑ කියලා. ජනතාවට බොරු කිව්වා. ජනතාවට බොරු කියන්න ඕනේ අඩුම ගානේ රටේ අනිත් මිනිස්සු මේවා දන්නවා කියනවත් හිතාන. ඒ විතරක් නෙමෙයි, දැන් මේවා බොරු කියනකොට ඒගොල්ලෝ හිතන් ඉන්නවා ඉස්සර වගේ ජනතාව මේවා හොයන්නේ නැහැ කියලා. ජනතාව මේවා හොයනවා. මිට කලින් ඡන්ද වේදිකාවල සටන් පාඩ බවට පත් උනේ අනේකාට රිව. එක උතුරට රිව, එක දෙමළ ජනයාට රිව, එක මුස්ලිම් ජනයාට රිව. මෙහෙම තමයි අප රටේ ඡන්ද ව්‍යාපාරය තිබුණේ. යාපනයේ ගිහිලා රනිල් වික්‍රමසිංහ ගියාර ගෙවරල දාන් නිසාම කළා. එතෙන් ගිහිලා ඡන්ද කොල්ල කාලා පුස්තකාල ගිනි තියලා නැවත ගැටුම් නිර්මාණය කරනවා. 1983 කළු ජූලියට නිර්මාණය වෙනවා. 84 වෙනකොට ප්‍රභාකරන් මරාගෙන දරන බෝම්බ කරුව නිර්මාණය කරා. දැස මොකද වුනේ? සීල් යුද්ධය පණනඟ 2009 යුද්ධය අවසන් වුණා. මේක නෙවෙයි දුන්නේ. අද මේ ජාතිවාදී පරණ තැටිය නැවත නැවත රත් කරන තැනට ඇවිල්ලා තිබෙනවා. ඉසර පොසොන් පොයට අපි දවස් 2-3 ඇවිල්ලා නේද අටමස්ථානේ මිහින්තලේ රවුම් ගහලා යන අය සාමාන්‍යයෙන් පොයට චිත්‍රපටි පෙන්වන්නේ නේ. පොයට බැරෑ 12 ෂෝ එක පටන් ගන්නෝ. ඒ රෑ 12 ෂෝ එක ස්ටාර්ට් කරනවා සිත්තම්පල මොහොල්ලක පොලි මිදලා නේද 7:50ට මතකද? එහෙම හිටියා. ඉතින් මේවා එහෙම නිදහස් නගර දවස් 2-3 ඇවිල්ලා අපි පොඩි කාලේ අපිට මේ නගරවල ඉන්න පුළුවන්. රුවන්වැලි සෑය ගාව ස්වර්ණමාලි දන් බද්දන්සල සමත්නම් ස්වර්ණමාලි මහ බද්දන්සල එතනින් අපි කාලේ එතන ඉඳලා නිදහසේ දරුව දවස් 3-4 මේ වගේ ඉඳලා ගියානේ අපි. අද තියෙනවා නිදහසක් අනුරාධපුරේ. වැඩේ තියෙන ලබන සිරිසුරාද. ඒ නිසා ප්‍රවේශමෙන් අපි පාරේ මාරු වෙනකොට කහයි වෙන්නේ නැතෝ පාර මාරු වෙනකොට පමි දවස්වල.